Bye. Nama Sudesh Nandimal Silva, Sirakaru Aitihasikam Surakime Kamitiwe Pradhana Lekam. Me wenokota dina 22 ak purawata me bandhanagara randaviyo me wahala matata nagala oun upawasa karala illa sitinne ounta himiviya yutu me samakramaya laba deela mounga nidahas karanna kiyala. Mokada me uda inna randaviyo siyalu denama sudusukan labapu aya tamai nidahasata. Mokada tamangeung werradi karama tamangeung pamanak nidahas karana parisarayak tamai dan me rata tula nirmanaya wela tiyenne. Mokada aanduwa ada siddha karanne tamangeunta ona widiyata werradi karanna puluwan. Umbala ona hatiya werradi karapan. Api umbala araksha karanawa. Kiyana mate indagena tamai ada me dewal karanne. E wagema api hitanawa idiriyedi choka malliwat duminda sillawa wagema megollo nidahas karayi kiyala. Namuth egollo neme nidahas kara yutte. Egollo aurudu pahak wani keti kalayak tula tamai Duminda Silvala bandhanagara hitiye. Namun metani inna aurudu 20ta wedi sirakaruwat me bandhanagara tula tama dukkininawa. E wagema vayasgata sirakaruwa innawa. E wagema vivida roga hadichcha sirakaruwa innawa. Me bandhanagara aajnya panatema pratipadana thiyenawa mounta nidahasa laba denna. Namuth ada nidahasa laba denawa wenuwata siddha karanne wada hinsanayata pat karana eka. Ogollo dakka pawugiya dawaswala ඇමතිවරු කොහමද හැදුරුනේ කියලා බන්ධනාගාරවලට ගිහිල්ලා සිරකරුවන්ගේ ඔළුවලට පිස්තෝල තියලා සිරකරුවන්ව දනගස්සපු ඇමතිවරුන්ට තමයි අද මේ බන්ධනාගාර රැඳවියන්න පුනරුත්ථාපනය කරන්න කියලා බාර දීලා තිබුණේ. ඉතින් එවැනි තත්වයක් තුල අද මේ රටේ අපිට දකින්න පුළුවන් හැම පැත්තෙම මේ පොඩි මිනිහට අසාධාරණ තමයි. මොකද මේ සිරකරුව කියන අය කවදාවත් මේගොල්ලෝ මේ උප්පත්තියම වැරදිකරුවෝ නෙමෙයි. මේ සමාජ ක්‍රමය තමයි වැරදි ඒගොල්ලෝ මේ තත්ත්වයට ඇති කරන්නේ. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු කියන ආයතනයේ ඉන්න මිනිස් ආයතනයේ ඉන්න සමාජිකයෝ හිතු හැටියට වැරදි කරනවා. නමුත් ඔවුන්ට කවදාවත් මේ හිරගේ හිමි නැහැ. ඔගොල්ලෝ ඔවුන් හිරගෙදර ගියත් ඔවුන් ඉන්නේ හිරගෙදර රජගෙදර වගේ. අපි දැක්කා දැන් මේ වෙනකොට රංජන් රාමනායක බන්ධනාගාරගත වෙලා තිනවා. මම හිතනවා රංජන් රාමනායක පමණයි නිසියාකාරව ඒ දඬුවම ඒ විදියට අනිත් සිරකරුවන් හා සමානව භුක්ති විඳින්නේ. නැත්තම් අපි දැක්කා පොන්සේක මහත්තයා බන්ධනාගාර තුල ඉන්නකොට කොහමද කියලා. පොන්සේක මහත්තයා බන්ධනාගාර තුල හිටියේ ඇත්ත වශයෙන්ම වෙනම කාමරවල ඉඳගෙන ඒගොල්ලෝ වෙනම ඒගොල්ලොන්ගේ වැඩ කරන්න පොන්සේක කපාටි කියලා වෙනම රැඳවියන්ව දාලා තිබුණා. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ දඬුවම ඒගොල්ලොන්ගේ ඇද්දේ. නමුත් මේ සිරකරුව එහෙම නෙමෙයි. පොන්සේකලා දඬුවම් ඇද්දා වගේ නෙමෙයි මේ සිරකරුව දඬුවම් විඳින්නේ. මේ සිරකරුව දඬුවම් විඳින්නේ ඉතාමත් දුෂ්කර විදියට නිසියාකාරව බොන්ට කෑම වේලවත් ලබා දෙන්න බන්ධනාගාරයේ සමත් වෙන්නේ නැහැ. නමුත් පොන්සේකලට එහෙම නැහැ. පොන්සේකලට වෙනම උයලා කෑම ලබා දුන්නා. ඒකයි ඇත්ත. නමුත් ලංකාවේ අද බලය තියෙන එකාට බන්ධනාගාරය තුල රජ සැප. නමුත් නැති එකාට දස දුක මේ බන්ධනාගාරය. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.